baby. What do you mean? What is Ali? What is Ali? I give it a car, but I have the same name. I have a car, you can't name. One is dear, then Mac Badin. We have somebody at Katikar. We are Mama, didn't like Kuba. Economic, you are cutting Kimber, economic, you are cutting Kimber, Maki and Dawson. Ek is Saturn Tamame, one of the meeting who I got to the Kimba Pelica. And Name Kapura Duna, I put a camera on Sunday. Yes, I'm Malagadin. Okay, Kapura, the body getting particular and the blue. Life, but you have to give him a character in order to make him off. Nissan, I will get the photo going with Italian to make you a table composition from the life. The minimum of you get cow, then Nona in Italy, Mahatta in Kuwait, the water, Rataval, the Mahadi, but they came Rataval, the Kagin, the neck, over to me in Sri Lanka. ගුරුකම් කියන්නේ යන්තම් මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ අතපත ගාපු අයට කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ගුරුකම් කියන්නේ හරි සැහැල්ලු සෙල්ලම් බඩුවක් වගේ දෙයක්ුත් නෙමෙයි. මේක අපිට නොපෙනෙන දෙයක්. නොපෙනෙන දෙයක් එක ගනුදෙනු කරන්න නම් ඒක හා සම්බන්ධ පරිපූර්ණ දැනුමක් තියෙන්න ඕනේ. ඒ හා සම්බන්ධ අධ්‍යක්ීම් තියෙන්න ඕනේ. ගුරුකම් ලොවේ රජෙක්ට පුළුවන් ගුරුකම් ලොවේ ඕනි සෙල්ලමක් දාන්න. අන්න ඒ වගේ ගුරුකම් ලොවේ රජිනක් තමයි රාජිනී පණ්ඩිත ගුරු මෑණියෝ කියන්නේ. ඉතින් ඒක මේ ලංකාව වගේම ලෝක හැමෝමත් දන්නවා රාජිනී පණ්ඩිත ගුරු මෑණියෝ කියන්නේ කවුද කියලා. ඔය හතුපි පෙරන වගේ දේවාල හැම තැනම පටන් ගන්න කලින් දේවාලයක් තිබුණේ මහනුවර දිස්ත්‍රික්කයේ මෙතන මේ ස්ථානයේ තමයි නීචකෝ රොඩී ගුරුකම් කරපු එකම බලවත්ම තැන. සෙන්කරගල පුරවලේ ඉඳන් මුළු ලෝකෙටම විහිදපු තමන්ගේ බලයත් එක්ක වැඩ කරපු කෙනෙක් තමයි රාජිනී පණ්ඩිත ගුරු මෑණියෝ කියන්නේ. අද වෙනකොට එතුමිය තමන්ගේ තැන හදාගෙන ඉවරයි. කොයිතරම් දේවාල තිබුණත් කොයිතරම් ඇය ගුරුකම් කළත් මෙතුමියට තියෙන තැන නැති කරන්න කිසිම කෙනෙක්ට බැරි වෙලා තියෙනවා. අන්න ඒ නිසා මම තීරණය කළා අපිත් එක්ක වැඩසටහන් ගණනාවක් බොහෝ අපිත් එක්ක සෑහෙන ප්‍රමාණයක් වැඩසටහන් කරලා තියෙනවා රාජිනී පණ්ඩිත මෑණියෝ. ඒ නිසා නැවත වතාවක් මම තීරණය කළා නැවතත් දවසක් අදත් ඇවිල්ලා මේ ගුරුකම් ලොවේ රජිනත් එක්ක වචන කීපයක් කතා කරන්න. මොකද මෙතුමියගෙන් වැඩක් කරගන්න බලාගෙන බොහෝ පිරිසක් බලාගෙන ඉන්නවා. අපි ඒක දන්නවා. හැම තැනම ගිහිල්ලා රැවටිලා ඇඳිලා සමන්ගේ සල්ලි නැති කරගෙන ඒ මිනිස්සු බලන් ඉන්නවා. අනේ මේක කරගන්නේ කාට කියලා දන්නේ. ඒ වෙලාවට තමයි ඕගලන්ට හොඳම කෙනා හම්බෙන්නේ. ඒ තමයි ගුරුකම් ලොවේ රජින, අග රජින. එයා තමයි රාජිනී පණ්ඩිත ගුරු මෑණියෝ කියන්නේ. ඉතින් අපි ඇවිල්ලා ඉන්නවා එතුමිය හම්බෙන්න. ඔබතුමිය පිළිගන්නවා ආයිබෝන් කියලා. ආයිබෝන්. රාජිනී පණ්ඩිත ගුරු මෑණියෝ එහෙම කියපු ගමන් මුළු ලෝකයක් හෙල්ලිලා යනවා. ඒ තරම් ගුරුකම් පටන් ගත්තේ මෙතනින්. මෙතන තමයි ගුරුකම් වල මූලාරම්භය. අද වෙනකොට මේ හැම තැනම ඔබතුමියගේ නම විකුණගෙන මිනිස්සු ගුරුකම් කරනවා. නමුත් ඔබතුමිය තමයි පළවෙනි කෙනා. ඒ නිසා ඔයගොල්ලෝ වාසනාවන්තයි මේ වැඩසටහන නරඹන්න. මැනිමට ඉස්සෙල්ලම කියන්නේ රාජිනී පණ්ඩිත ගුරු මෑණියෝ කියන්නේ මොන වගේ කෙනෙක්ද? කොයිතරම් බලගත් කෙනෙක්ද? මගේ බලවත් බලගත්කම කියන්න බෑ කියලා කියලා නිම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ මොකද මේ දැන් ඔය YouTube වල පදුරට ගහවා වගේ ඉන්නවා. නමුත් මේ මගෙන් පස්සේ තමයි ඔක්කොම නැගින්නේ. පළවෙනි වැඩසටහන මට මතකයි මීට වසර ගණනාවක් කලින්. වසර 10කට විතර කලින් ඔබතුමිය තමයි මේ YouTube එකේ පළවෙනි වැඩසටහනක් කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් අය කරන්නේ. අනිත් මගෙන් පස්සේ කරපු ණයත් ඔක්කොම දැන් ඉන්නේ. මම තමයි එතන මූලිකයා. අදටත් ඔබතුමිය කරනවා. අදටත් මම මගේ තැන නැති කරගෙන නෑ මම අදට. ඔව්. බොරුවක් වංචාවක් කළා නම් අදටත් මෙහෙම කරන්න බෑනේ. මෙච්චර වසර ගණනාවක්. මේ දෙවියෝ බුදුන් ඉදිරියේ මම බුසාවක් කියන්නේ. ඔව්. මම ඒක අදටත් මගේ වැඩ මම වර්ණනා කරනව නෙවෙයි. ඔව්. මගේ වැඩ වර්ණනා කරන්නේ නෑ මම.
මිනිස්සු වර්ණනා කරන එන මිනිස්සු වැඩ කරගන්න මිනිස්සු. ඒක අපි හැමෝම දන්න දෙයක්. මෙතුමියකින් වැඩක් කරගත්තොත් ඒක න අනිවාර්යෙන් 10 දිනෙටවත් කියනවම තමයි. මොකද තමන් වැඩක් කරගන්නේ තමන් ප්‍රශ්නවල අනන්තයට හිර වුණාට පස්සේ. ඒ වගේ වෙලාවක මේ වගේ තැනකට එන්න ලැබුණොත් ඒක යාගේ පින. හැමෝට මේ වගේ තැන් වලට එන්න අවස්ථාව වාසනාව ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතනින් වැඩක් කරගත්තොත් හැමෝම ගිල් හතර වටේ කියන අනේ රාජිනී පණ්ඩිත් මෑණිය තමයි හොඳම කෙනා කියලා. අන්නේම හොඳම කෙනා විදිහට තේරිච්ච රාජිනී පණ්ඩිත් මෑණියව ගාවට මිනිස්සු එනේ වැල නොකඩි මේ දේවල්. මේ දේවල් එතුමියගේ මෙතන තියෙනවා. මේ කාර්යාලය ළඟ එතුමියගේ අපි කතා කරන්නේ. ඉතින් මෙනි මට කියන්නේ ඔබතුමියගේ මිනිස්සු ගොඩාක් කරගන්නේ වශීගුරුකම්. කෙනෙක් ගෙන්නන දේවල් හැරගිය කෙනෙක් ගෙන්නන දේවල් තමන් ආදරය කරපු කෙනා තමන් දාලා ගිහිල්ලා ඉන්නවා නම් එයා අමතක වෙලා එයාව නැවත ගෙනත් දෙන දේවල් වශීගුරුකම් ගොඩක් කරන ඔබතුමිය. වශීගුරුකම් ඔබතුමියගේ මේ තරම් ප්‍රබල විදිහට වැඩ කරන්නේ කොහොමද? ඒක තමයි ඉතින් මට හිතා ගන්නත් බෑ මේක. මං කරන වැඩත් එක්ක මම ඉසීකස් ගානට කියලා තරන් නිම කරන්න බැරි තරමට ඔය කැඩිච්චි කපල් එක්කව කරලා තියෙනවා. කැඩිච්චි අය මගුල් එක්කව කරලා තියෙනවා. දාලා ගිය අය ඉන්ඩේන වෙනස් වෙච්ච අය හැමදේම එක්කව කරලා තියෙනවා. ඔබතුම වශීගුරුකම් කරන්නේ කොහොමද? මොන විදිහටද? ඒක මම කරන්නේ දැන් අපි දෙන්නෙක් දෙපලක් එක්කව කරනවා නම් ඒ දෙන්නගේ අවස්ථ තොරතුරු ටික ගන්නවා මම. ඒ අවස්ථ තොරතුරු ටික අරගෙන කරන විදිහ ඉතින් මං ලෝකයට කියන්න ඕනේ නෑනේ. ඔව්. ඈ ලෝ කරන විදිහ ඒක කරලා දුන්නෙන් පස්සේ කරලා දෙන්න එකව කරාම ඇතිනේ. ඔව්. අනිත් අය වුණාට කියනවා මෙහෙමයි අපි කරන්නේ මෙහෙමයි කරන්නේ කියලා. ඒ කියන්නේ නොදන්නේ තමයි එහෙම කියන්නේ. නෑ. එතකොට දැන් දෙන්න සමහරු ඇවිල්ලා මගෙන් අහනවා පිරිමි ළමෙක්කෝ ගෑන් ළමෙක්කෝ මෑණියනි කොහොමද අපි දෙන්න දැන් එකව කරලා දෙන්නේ? මම කියන්නේ මොකද්ද? ඔයාට එකව කරලා දෙන ගුරුකම මම ඔයාට උගන්වන්න ඕනේ. ඕනේ නෑනේ. ඒක දෙන්න. ඔබතුමේ ගාවනේ. ඔයාට ඒක උගන්වන්න අවශ්‍ය නෑ. දෙන්න ඔයාට එයා ලබලා දුන්නත් ඇතිනේ. ඒක තමයි මම කරන්නේ. මෑණි ඒ වගේ දැන් ඔබතුමිය ගාව තියනේ ඔබතුමිය ගාව රහසක්ව තියනේ බලගතු වශීගුරුකම කරන්න කෙනෙක් ගේන්න ඕනේ මොනවද? මොනවා හරි ඉස්සර නම් අපි හා තිනවා ඇඳුම් කොණ්ඩ ගාය ගස්න් එහෙම නැත්නම් මොනවා හරි නියපොතු හරි මොනවා හරි පාවිච්චි කරපු දෙයක් ගේන්න ඕනි කියලා. එහෙම නැත්නම් මොනවද ඒ අරන් එන්න ඕනේ මෙතෙන්ට ඔබතුමිය ගාවට? ඔය තවටත් ඉස්සරහින් ඔය තවටත් සමහරු ගන්නවා හිසේ කෙස් ගන්නවා ඇඳුම් වල කෑලි ගන්න මට ඒව අවශ්‍ය නැහැ. මට ඒව අවශ්‍ය නැහැ. මම නමට කරන්නම් මම තමන්ගේ පින්තූරයට නැ ෆොටෝ එකට ඒ දෙක තිබ්බම මට හොඳටම ඇති. ඒ දෙකෙන් මම කරනවා. ඒ කියන්නේ නන්දක දිනන නන්දකුණත් ඇති. කරන්න පුළුවන් මට. ඒ කියන්නේ මන්නේ දැන් ඔබතුමියට පුළුවන් කෙනෙක්ගේ මුකුත් පාවිච්චි කරපු දෙයක් නැතුව නන්දක දීපු මොණින් වශී කරන්න පුළුවන්. දැන් සමහරු ඡාය රූප ඉල්ලනවානේ. ඒක තමයි කි සමහරු ඔය නොදත් දැයි තමයි ඒවා කරන්නේ. නොදත් තමයි. තේරුණානේ? මට නමක එක අකුරට නම එක අකුරක් දුන්නා නේ. ඒ අකුරට කරන්න ශක්තියක් ධෛර්යයක් නැහැ. ඒ තරම් බලගතුයි. නමක එක අකුරක් දීපු මොණින් කෙනෙක් වශී කරන්න පුළුවන්. දැන් ඉන්න මෑණිවරු ඉන්නවා පදුරට ගැහුවාගේ ගුරුන්නාසලා ඉන්නවා. කවුද ගණන් ගන්නෙ? ඈ නොදන්න අය අහුවෙනවා. දන්න කෙනා අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. දන්න කෙනා අහුවෙන්නේ නැහැ. නොදන්න අය ඇවිල්ලා බග්ගල අහුවෙනවා. අහුවෙනවා. ඉතින් ඒ තරම් බලයක්. ඒක තමයි. ඇයි මේ? මට මෑණිවරු මේ මයි මාතේ මා දාලගියට මෑණිය මට අරන් දෙන්න මට අදි සතුටුයි. වාඩිලු මට සල්ලි එපා මේ නේද මෑණිය මම බෝධියගේ අදා ගන්න. මට සල්ලි එපා. ඒ මොකද මං මම කෙනෙකුට කරන්නේ අනේ මට බාධාකට මට සමා වෙන්න. මේ 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 මට මේ අක්කා කියන දේ අහගන්න ඕන මිනිසුන් ද කියන්න. අකේ තරහ නේද මට මේ මේ මයික් එක වඩා හයි කරගන්න අම්මා. සල්ලි තියාගන්න. ඔහොම තියාගන්න. හරි. මේ කතා කරන්න කියලා. තමන් නෑ මෑණිය මේ ගන්න. තියන්න කොහෙද ඔයා මෙතන? තමන් නෑ මෑණිය. එතකොට මට ඕනේ මේ ඔයාලගෙන් මේ තෑගිල බෝගි ලබා ගන්න නෙමෙයි. ඔයාලගේ වැඩේ හරිද? වැඩේ හරි ගියා නම් මට ඒක තමයි සතුට. ඔයා මම පුල පුලා බලාගෙන ඉන්නේ ඔයාලගේ වැඩේ ප්‍රතිඵල එනතුරු. ඒ වගේ තමයි මම වැඩක් කරාම. මොකක්ද මොකද්ද කරේ මගෙන් ඔයා? මං අපේ මාත්‍යා තවල් කෙනෙක් එක ටික වෙලා ගියේ ඉඳා මං ඒකට මෑණියෝට කරගත්තා. මේක මට හරියයි කියලා. මට ඒ වුණාට මට හරි ගියා. ඒ ඉඳන් මෑණියෝ ඔයාගෙන මං ආවේ. මේ මෑණියෝ මේක බාර ගන්න ඕනේ කියලා. මේ වගේ මට සතුටුයි දැන්. දැන් සතුටින් දෙන්න හොඳින් ඉන්නවද? ඔව් මෑණියෝ. ළමයි එහෙම හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවා මෑණි. මට මතකයි වගේ ටිකක් ඔයා ඇවිල්ලා ගියා මට එකක් නෙවෙයි පුතේ. කී දෙනෙක් කොච්චර නම් දවසකට එනවද? මාසෙකට වෙනකොට කොච්චරක් නම් එනවද? ඒ හින්දා ඉතින් මට එකිනෙක කියේ හිතේ තියාගන්න මතකයක් නැහැ. ඈ දැන් හොඳින් දෙන්න ඉන්නවද සතුටින්? ඉන්නවා මෑණියෝ. මෑණියෝ හොඳින් ඉඳා තමයි මම ආයෙමත් ඔයාව වෙනවා මෑණි. අය ජීවිත කාලෙම එයා වෙනස් වෙන්නේ නැහැ. මං తాවකාලික වැඩ කරන්නේ නැහැ. මං ස්ථීර බැම්මක් වදින්නේ. ස්ථීර වැඩක් කරන්නේ. ඒ නිසා එයා ඔයා ජීවිත කාලෙම අය දාලා යන්නේ. එහෙම යන්න නෙවෙයි මං වැඩ කරලා තියන්නේ ඈ. හරි මට සතුටුයි. සතුටු මෑණෝ. හොඳයි. ඇත්තටම මෑණියෝ මේ
මගේ ඇස් ඉස්සරහම අපේ දේවල් ඔබතුමියගේ බලය ගැන අපිට පෙන්නුම් කළා. කවුද යාළේ? මොකද්ද මේ? ඇයි මේ සල්ලි වගේ තියලා මේ? මේ ඇවිල්ලා මෙතෙන්ට දික් කරනකම මම දැක්කෙත් නෑනේ. මොකද්ද? ඒක තමයි මාත් බැලුවා මේක පාට වැඩසටහන අස්සතාවේ කොහොමද කියලා. මට එකක් මතක තියාගන්න බෑ. මෙයා මං කවර මෙහෙවි කල් මේ මොකද කියලා ඇහුවේ. මට මෙයා මතකයක් නෑ ඉතින්. ඒ මොකද එක්කෙනෙක් නෙවෙයිනේ ඉන්නේ. ඉතින් මේ යාට එයාගේ ස්වාමිපුරුෂයා එයා දාලා ගිහිල්ලා. ඈ ළමයිනුත් ඉන්නවා. ඉතින් පව් අහිංසක යනුකෙ. පව් අහිංසකයි. එතකොට මොන විදිහෙන් මේ ටික හොයාගත්තද කියන එක මම මට මේ පෙහෙලිකාවක් ඈ ඉතින් මේ දාලා ගිහිල්ලා මිනිස්සයා එතකොට වෙනත් සම්බන්ධයක් ඇති කරගෙන මෙයා මම දෙන්න එක්කහු කරා. ඒක දැම්මෙන් ගියා ඔය කටින් කිව්වනේ මම කියන්න අවශ්‍ය නැහැ නේ. දෙන්න එක්කහු කරා. ඒකේ සතුට තමයි මේ ඔබතුමිය මෙහෙම මුදල් බලාපොරොත්තුුනේ නැහැ නේ. දැන් දේවල් වෙනකට ගන්න කියලා හරි තමයි තියලා ගියේ. මුදල් බලාපොරොත්තුුන්නේ සත්‍යකින්ම. ඒ තරම් මේතුමියගේ වැඩ ප්‍රබලයි. ඕගොල්ලන්ටම අද ඕගොල්ලෝ ඇත්තම වාසනාවන්තයි මේ වගේ දෙයක් ඇස්පනා පිට බලා ගන්න ලැබිච්ච එක. මොකද මෙහෙම දේවල් දකින්න හම්බෙන්නේ නැහැ නේ ඕගොල්ලන්ට කැමරා කාචින්. අපි දැන් මෙතන ලයිව් පටිගත කිරීමක් කර කර ඉන්නකොට මෙහෙම කෙනෙක් ආපු නිසානේ ඕගොල්ලෝ දැක්කේ. එතකොට ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මෙතුමියගේ වශීගුරුකම් කොච්චර ප්‍රබලයිද කියලා. මෑණි මට අපි ඒක ඇත්තම මේ වෙච්ච දේ ගැන මට සතුටුයි. මෑණි මට කියන්න දැන් වශීගුරුකම් කළ ඔබතුමිට පුළුවන් දෙන්නෙක් එකතු කරන්න. අනිය සම්බන්ධ තියෙනවා නම් ඒ දේවල් කඩන්න පුළුවන්. අවශ්‍ය අනවශ්‍ය කෙනා අයින් කරනවා. අවශ්‍ය කෙනා එක්කහු කරනවා. ඔව්. ඈ බිරිඳට අසාධාරණයක් කෙනා ස්වාමි පුරුෂයාගෙන් ඒ දේවල් අයින් කරලා දෙන්න එක්කහු කරන සදාකාලික ජීවිත කාලෙම මරණ තාක්කල් එකට ඉන්න. දැන් ඔබතුමිට පුළුවන් ද මෙහෙම අභියෝගයක් ආවොත්? දැන් නෝනා ඉන්නේ ඉතාලියේ. මහත්තයා ඉන්නේ අපි හිතමු කුවේට් වල. එතකොට රටවල් දෙක තියෙන මහද්වීප දෙක ගොඩක් ඈත තියෙන. එතකොට එහෙම රටවල් දෙක දෙන්නේ ඔබතුමී ඉන්නේ ශ්‍රී ලංකාවේ. දැන් තුන් දෙනා තැන් තුනක. ඔබතුමීට බලන්න මෙහෙ ශ්‍රී ලංකාවේ ඉඳන් රටවල් දෙකක ඉන්න දෙන්නේ වශිකුරුකමගේ එකතු කරන්නේ. ඉතින් මම එක්කව කරලා තියෙනවනේ මේ වෙනත මේ මේවා ගානට. මේ විදේශ ගානට විදේශ රටවල් වල එකතු කරලා තියෙනවා. කරලා තියෙනවනේ. අරයාගේ විස්තර ටික ගන්නවා එහෙම මෙයාගේ විස්තර ටික මෙහෙන් ගන්නවා. දෙන්නට මේ යන්තර නූල් ඒවා මුකුත් දෙන්නේ නැහැ මම. කවිලි පොඩි ඒවා ඒක කරන්න බෑනේ විදේශ රටවල්. මම ඒවට මේ අවශ්‍ය කෙනාට අවශ්‍ය කෙනා ලැබලා දෙන්නේ පිල්ලියක් තමයි. පිල්ලියක් තමයි යාගේ පිල්ල මන්තරයක් යවන්නේ යාගේ මනසට. මේ යහනේ තියලා ඕනි දෙයක් කරන්න පුළුවන්. පුළුවන්. දෙයියෝ බුදුන් එක්ක හරියට ඉන්නවා නම් මගේ ශාස්ත්‍රීය මම හරියට කරන නීච කුල බන්ධනයට නොකරන්න බැරි දෙයක් නෑ. ඇති කරන්නත් පුළුවන් නැති කරන්න. නීච කුල බන්ධනේ කොච්චර ප්‍රබල දෙයක්ද? දරුණු දෙයක් නේ. මම දෙවි දෙවියන්ගෙන් වරන් ගන්නවා. ඒ වගේම මම කරන වැඩේ ඒ කාන්තේම ඉෂ්ට වෙ සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා වැඩ ඒ වැඩ කරන ගමන්ම. ඉතින් ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා. දැන් ඔබතුමිය අර කිව්වේ බොරුවක්ද? දැන් අර ගෑනු කෙනා ඔබතුමිය කියවන දැන් දෙන්න ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් කියලා. දැන් ඔබ මම අහලා තිනවා වශීගුරුකම් කළාම මේ සමහර අය වශීගුරුකම් කළාම ඒවා මාසෙයි දෙකයි අවුරුද්දෙන් කැඩෙනවා කියලා. දැන් මේ මිනිස්සයාගේ වශීගුරුකම කැඩේදයි. මං එහෙම කැඩෙන්න කරලා නෑ. කරනවා එහෙම සතියෙන් දෙකෙන් තුනෙන් කරන්න බැරි අය. ඔව්. ඈ ගුරුකම් ගැන දන්නේ නැති අය. ඈ අකුරස් සාත්‍රයක්වත් නොදන්නේ නේ ගුරුකම් කරන්නේ. මේ අපේ මේ අහු වුණාට මේ අහු වෙනවා තමයි. මේ රොඩි කියන නම මේ ඇපේට තියලා විකුණලා කරනවා. දැන් ඔය YouTube එක බලාපුවාම මේකේ ඉන්න දැක්කා මට හිතට හරි දුකයි. අනේ මේ මිනිස්සු මෙයාට අහු වෙනවා මේ මිනිසුන්ට අහු වෙනවා නේද කියන එක. ඒ අනිවාර්යෙන් මේ මිනිසුන්ට අහු වෙලා ඉන්නේ දැනට. ඔව්. අහු වෙලා මට කතා කරනකොට අහු වෙලා ඉවරයි. ඔව්. දැන් වශීගුරුකම් කරගද්දි මෑණි වශීගුරුකම් මේ කතා කරන්නේ ඒක තමයි මේ තියෙන ප්‍රොබ්ලම් ප්‍රශ්නේ මිනිසුන්ට. මේ තාක්ෂණත් එක්ක මිනිසු මෙයා හොඳ නැහැ කියලා අරයා ගාවට දැනනවා. ආ එයා හොඳ නැහැ කියලා තව කෙනෙක් ගාවට දැනෙන නිසා සම්බන්ධතාවක් ඉඳි අද ලෝකේ කැඩෙනවා ටක් ටක් ගාලා. ඒ නිසා මෑණි මට කියන්නේ දැන් මේ සම්බන්ධතා කිල්ලකට අහු දැන් ඔබතුමීගේ වශීගුරුකම් කිලිවලට අහු වෙලා කැඩෙන්නේ නැද්ද? මෙහෙමයි. කිලිවලට අහු වෙලා අපි කැඩෙන්නේ නැති ක්‍රමයට කිල්ල අයින් කරලා හදන්න ඕනේ. ඒ කොහොමද? ඒක ක්‍රමයක් තියෙනවා ඒක. දන්න කෙනා දන්නවා. දන්නවා. නොදන්න කෙනා කොහොමද ඒක කරන්නේ? කරන්නේ. නොදන්න කෙනා ඒක කරන්නේ කොහොමද? මේ අත්දැකීමත් එක්ක මේ තරම් කාලයක් ගුරුකම් කරන හින්දා ඕනි දෙයක් දන්නවා. මගේ මම දැන් කියලා තියෙනනේ මගෙන් පස්සේ ඔක්කොම මේ කියලා. ඔව්. මේ ශාස්ත්‍රයේ මේ මේ මම ප්‍රසිද්ධියේ මේ ලයිව් වීඩියෝ එකක් කරාට පස්සේ සියලු දේවල් මේ දාගෙන තියෙනවා. දාගෙන තියෙනවා. ඔව්. එතනින් පස්සේ මේ සත්‍ය කතාව කියන්නේ මේ දෙවියන් බුදුන් ඉදිරියේ මං කියන්නේ දෙවියන් බුදුන් ඉදිරියේ මට හෙණක් ගහයි මම නෙවෙයි නම් මම පළවෙනියා නෙවෙයි නම් මේ මේ ගුරුකම් ශාස්ත්‍රයේ මට හෙණක් ගහයි මම බොරුකියක් කියනවා. ඇත්තටම මේ තරම් මේ දෙවියන් බුදුන් ඉස්සරහ තියාගෙන මේ තරම් ප්‍රබල ප්‍රකාශයන් නිකුත් කරන්නේ නැහැ. බොරුවක් නම් මේ බොරුවක් නම් එන ගහයි කියලා Tamanටම කියාගන්නේ නැහැ මේ දෙවියන් බුදුන් ඉස්සරහ. ඇත්තටම මෙතුමිය කොච්චර ප්‍රබලයිද කියලා මේ ප්‍රකාශයෙන්ම ඔයගොල්ලන් තේරුම් ගන්න පුළුවන්. මෑණි මට කියන්නේ මේ මෙතන තියෙනවා මේ අමුතු මට හිතාගන්න බෑ මොකද්ද මේ ලීයක්ද නැත්නම් අලයක්ද මොකද්ද කියලා. මොකද්ද මේ මොකටද ගන්න දෙයක්ද ඔය? මේක හොඬලාලි. ඔව් ඒක පොඩක් අපි පෙන්නමු මෑණියෝ. හොඬලාලි. මේක නම් මේකෙන් ප්‍රබල වශී කරන්න පුළුවන්ද? දැන් මම මේකේ රූප දෙකක් කපලා මේ වගේ එක තමයි මේක වේලිච් එකක්. මේකෙන් මේකට එහෙම වැඩකට ගත්ත එකක්. ඕකේ රූප දෙකක් කපනවා. ඔව් මේ වගේකින් මේකේ අමුෙන් තියෙන්න ඕනේ. මේක දැන් කපන්න බෑ. මේක දැන් මේ දෙකෙන් වැඩක් නෑයි. අමුව තියෙන මේ වගේ ලොකු අලේ අමුවෙන් තියෙන දෙන්නේ වශී කරන්න ඈ එහෙම කරන්නත් පුළුවන්. මට එහෙම
ක්‍රම තියෙනවා මල්ලක වාසී බන්දනේ. එක එක ක්‍රම. එක එක විදිහටනේ සමහරුන්ගේ වෙනස් වෙලා ඉන්නේ. ඒ වෙනස් වෙලා ඉන විදිහට එක එක විදිහට දෙක කරන්න ඕනේ. සමහරු වෙනත් කෙනෙක් සම්බන්ධ කරගෙන නැත්තම් වෙනත් නැත්තම් මේ අනිකම්ම ග්‍රහචාරය අනුව වෙනස් වෙලා අපල උපද්රා නිසා වෙනස් වෙලා ඒ වගේ ඒවා තියෙනවනේ. ඒ වගේ දේවල් වලට එක එක ක්‍රමයකට හදන්න ඕනේ. ඔව් මේක ඒ ඒ දේ ඒගොල්ලෝ කියපුවාම තමයි ඒ දේ තෝරගන්නේ මම. දැන් මන්නේ අපි අහලා තියෙන ඔය සමහර අය කියනවා ෂණික වට කතා කරලා තන මල්ලි මේ මෙහෙම ඔයාගේ යන තැන් වල නැද්ද ෂණික වශී කරගන්න ඒ හදිස්සියකට කෙනෙක් දැකපු ගමන් බස් එකේ යනවා මෙයාත් එක්ක පැය දෙකකට තුනකට ආශ්‍රය කරගන්න වෙන වෙන යාගේ ආසාවල් සංසිඳව ගන්න වශී tag ගාලා පැය දෙකකින් වශීයක් කරගන්න කෙනෙක් නැද්ද කියලා එහෙම අයත් ඉන්නවද අද කාලේ එහෙම අය ඉන්නවා ඉතින් එහෙම අය ඉන්නවා නමුත් ඔය මේ පැයෙන් දෙකෙන් වශී කරනවා කියන කතාවට අහුවෙන්න නම් එපා ඒ මොකද ඒක බොරුවක් පැය දෙකයි විනාඩි 13 මම කියන්නේ පැය දෙකෙන් ගුරුකමක් ඕනම කෙනෙකුට කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා පැය දෙක ගිහිල්ලා ඉන්න එතන ඒ ප්‍රතිඵල අරගෙනම යන්න ඇත්තනම එතන දේවාලික මෑණියෝ කෙනෙක් හෝ ගුරුන්නාස කෙනෙක් හෝ ළඟට ගිහිල්ලා පැයකින් දෙකකින් කරලා දෙනවා කිව්වොත් ගුරුකමක් වසියක් එකහු කරලා දෙනවා කිව්වොත් ඒ පැය දෙක එතන ඉන්න ඉඳලාම කරගෙන යන්න කියලා මම කියන්නේ පැය දෙකක් ඉන්න බැරි කෙනෙක් කොමක් නැහැ ඕන කෙනෙකුට පැය දෙකක් ගත කරන්න පුළුවන් ඒ පැය දෙක එතන ඉන්න පැය දෙක කරන්න බෑ අය කියන්නේ කරන්න පුළුවන් නම් මම මේ ගුරුකම් කරන්නේ අය මේ පොත්පත් රසක් තියෙනවා මෙතන මට ලංකාවේ දෙන්නෙක් එකහු කරනවා නම් මට දවස් 7ක් යනවා දවස් 7ක් විදේශ ගතන විදේශ ගතන මට දවස් 21ක් යනවා දවස් 21ක් ඔව් ඒකයි මොකද පිළියක් නියවන්නේ විදේශ රටකට යවන්නේ එක්කෝ එක කොසලාන් පුරුෂ විදේශ රටක එක්ක බිරිඳ විදේශ රටක කවුරුවත් දෙන්න එක්ක සමහරු දෙන්නම ඉන්න රටක දෙන්නම රට ඉන්න අවස්ථාවලු තියෙනවා ඒ අවස්ථාවේ දෙන්නගේ එක්ක කවුරු හෝ එක්කෙනෙක් මට දැන් දෙනවනේ විස්තර ඒ විස්තර දුන්නාන් පස්සේ ඒකට පිළියක් තමයි මං යන්නේ ආයි ජීවිත කාලෙම මෙයා එයාගෙන් ගැල නොවෙන්න කියන් දින 21යි ඊට එහා යන්නේ තත්පරයක් දින 21යි ඒ මොකද මේ ලංකාවේ නම් දවස් 7න් මට ඕනෙම දෙයක් කරන්න පුළුවන් විදේශ රටක නම් දින 21යි. ඔව් ඒ තරම් ප්‍රබල මෑණියෝ කෙනෙක් තමයි රාජනී පණ්ඩිත මෑණියෝ කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමදේම දැක්ක අස්පනා පිටම දැක්ක වශීගුරුකමක් නම් ඔයාලට ආයි වෙන හිතන්න දෙයක් නැහැ රාජනී පණ්ඩිත මෑණියෝ තමයි. මෑණියට අවසන වතාවට කියන්නේ මේ වශීගුරුකම විතර නෙවෙයි ඔබතුමිය කරන්නේ හැමදේම කරනවානේ. මොනවද තව කරන්නේ? මං අනවින කොඩි වින ඉවත් කරනවා. ගිවල් ආරක්ෂා කරනවා. යන ගිහිල්ලම කරනවා ඒවා. කඩාවැටි විලෙන්දියා ව්‍යාපාර ගොඩනගන දෙනවා. මද්ද්‍රව්‍ය වලට අරුවයිස ළමයි අබ්බැහිවිච්ච ළමයි හොඳ යහපත් දරුවෝ කරලා දීලා තියෙනවා. ඒ වගේ දේවල් ඔක්කො හැමදේම කරනවා. මිනිස්සෙට ඔය කියන්නේ මේ ජීවිතේ වෙන්න පුළුවන් හැම ප්‍රශ්නයකටම ඔබතුමී පිහිට දෙනවා. හැම ජීවිතේ හැම ප්‍රශ්නයකටම මල්ලක විසඳුමක් තියෙනවා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කොයිතරම් බරපතල වුණත් කමන්නේ මොකද මේ ඉන්නේ පළවෙනි අගුරුකන් ශේෂ්ත්‍රේ පටන් ගත්ත කෙනා මේ ඉන්නේ. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මෙතුමිය සෙන්කඩගල පුරවැරේට આવොත් මෙතුමිය හොයාගන්න බැරි කෙනෙක් නෑ. රාජදීප පණ්ඩිත් කිව්වොත් මුළු ලෝකයක් දන්නවා. ලංකාවම අඳුරනවා හැම කෙනාම අඳුරනවා. ඒ නිසා ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ කොච්චර බරපතල වුණත් කොච්චර සංවේදන කොච්චර දුකක් වුණත් ප්‍රශ්නයක් නෑ. මැනේජර්ට කතා කරන්න. මැනේජර්ගේ දුරකථන අංක දෙකක් තියෙනවා. අපි ත්‍රිවිධ වයිබ් වට්ස්ඇප් ඉම ඕනෑ මාධ්‍යයක් කරා මේ තුමී සම්බන්ධ කරගන්න පුළුවන්. මම වීඩියෝ කෝල් එකක් කරන් හරි කතා කරන්න පුළුවන් වුණා ඕනි කෙනෙක් කතා කරනවා. එහෙම ඕන විදේශ රටවල වලට මම වීඩියෝ කෝල් කරන් තමයි. අනිත් අය කතා කරන්නේ නැහැ නේ හොරුනේ ඉන්නේ. කතා කරන්නේ නැහැ. රූපේ පෙන්වන්නේ නැහැ. සමහරව කතා කරන්නේ. මම ඕන කෙනෙකුට ප්‍රසිද්ධි. දැන් බලා විදේශ රටවල ඉන්න අපේ සහෝදර සහෝදරන්ට එන්න බෑනේ. උනා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වීඩියෝ කෝල් එකක් කරන් හරි මේක බලන්න පුළුවන් ඒ කියන මෑණියෝ. එතකොට මම මෙහෙ වැඩ කරන විදිහත් මම පෙන්වනවා. ඉතින් ඒ තරම් බලගත්තේ මෑණියෝ. දැන් විදේශ රටක නම් ලංකාවේ ආයිට එහෙම කරන්න ඕනේ නැහැ ලංකාවේ එනවනේ එන්නේ නැති ආයිට මම එහෙම කරන දුරබල බහැර පළාත් තියෙනවා ලංකාවේ ඒ වගේ ආයිට එහෙම පෙන්නනවා එන්න බැරි ආයිට විදේශ රටවලට අනිවාර්යෙන් පෙන්නනවා පෙන්නනවා ඉතින් ඒ තරම් බලගත්තු මේ මෑණියෝ වෙනස නැවතෝ තව මතක් කරනවා මෙතුමගේ දුරකථන අංක දෙක අපි තිරේ දාලා තිනවා වයිබ් වට්ස්ඇප් එකේ මේ ඕනෑම් මාධ්‍යයක් කරා මෙතුමේ සම්බන්ධ කරගන්න පුළුවන් රාජනී පණ්ඩිත් මෑණියෝ කිව්වොත් මුළු ලෝකයක් අඳුරන මෑණියෝ කෙනෙක් ඒ නිසා බය නැතුව වගකීමක් කරන් වැඩක් බාර දෙන්න පුළුවන් මෑණියෝ කෙනෙක් එනිසා මෙතුමිය කතා කරන්න ඔයාගේ ප්‍රශ්න එකකින් එක විසඳ ගන්න මෙතුමියට පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැක්ක අස්පනා පිටම මෙතුමියගේ ප්‍රශ්න විසඳ ගත්ත මිනිස්සු වෙල මෙතුමියට සලකන්නේ කොහොමද කියලා. ඒ නිසා ඔයත් ඒ මිනිස්සයා වගේ සතුට භුක්ති විඳින්න. ඒ සතුට භුක්ති විඳින්න. මෙතෙන්ද වෙලා සල්ලි දෙන්න කියනෝ නෙවෙයි මේ වගේ පූජා කරලා යන්න කියනෝ නෙවෙයි. ඔයා ඔයාගේ සතුට වෙනුවෙන් මෑණියන්ට කතා කරන්න. ඔයා ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න. ඒ නිසා අපි තවත් දවසක මෙතුමිය හම්බෙන්න එනවා. ඔයාගේ ප්‍රශ්න අපිට කියන්න. ප්‍රශ්න මෙතුමියට කියන්න. ඒ හැම දෙයක්ම අපි බෙදා හදාගෙන ඕගොල්ලන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අපිත් කැප වෙලා වැඩ කටයුතු කරනවා. ඒ නිසා නැවතත් මතක් කරනවා මෙතුමියට දුරකථන මතුමක් ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න මෑණියෝ අද මේ කාර්ය බහුලව අද දේවාල වැඩ රාජකාරි වෙන දවසක් ඔතුමගේ මේ කෑම වෙලා තමයි අපි අවිල කතා කරන්නේ අනේ අපිට ඒක සමා වෙලා මේ වගේ දේවල් කරලා අපේ මිනිසුන්ට පිහිට වෙන්න කියලා ඉල්ලන ගමන් ඔබතුමීටත් දීර්ඝායුෂ පතනවා ආයිබන් මෑණියෝ ආයිබන් පුතේ